ක්ලබ්වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනය මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩික්කරුවන් පලාගිය මෝටර් රථය පොලිසියට හමු වී ඇති බවට තොරතුරු වාර්තා වුණා. නමුත් සත්‍ය වශයෙන්ම මෙම රූපලාවන්‍යාගාරය තුල සිදු වූ පළමු ඝාතන තත මෙය නොවේ. වර්ෂ 2017 ජනවාරි මාසයේ 17 වන දින අතුරුගිරියේදී ටනිල් බණ්ඩාර නම් අයට වෙඩි තබන්නේ මෙම රූපලාවන්‍යාගාරය තුලමයි. ඒ සමයේ එය කාන්තා රූපලාවන්‍ය ආයතනයක් ලෙසයි පැවතුනේ. එය පවත්වාගෙන යනු ලැබුවේ මංජුලා සඳුනි නම් කාන්තාවක් විසින්. මේ මංජුලා සඳුනිගේ ඒ කතාවයි. ඒ සමයේ අවුරුදු 40ක් වුණු සඳුනි සුරූපී කාන්තාවක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වුණා. සැමියන්ත් එක්ක බොහොම සමගියෙන් සාමුදානෙන් හිටියත් ඇය යහපත් පෞල් ජීවිතයක් ගත කළේ නැහැ. වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වුණු ඇය අතුරුගිරිය නගරේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන ගියා. අතුරුගිරිය භීතියට පත් කරූ පාතාල මැරයින් කඩාපාත් වෙන්නේ මේ අතරතුරයි. ධනවත් කියන ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් ඉල්ලන මේ මැර පිරිස අතරේ දමිත් කියන පාතාල සාමාජිකයා සඳුනිත් එක්ක ඇසුරකට වැටෙනවා. දරු දෙදෙනා සහ සැමියා ගැන නොතෙකූ සඳුනි මේ පාතාල සාමාජිකයත් එක්ක වාසය කරන්න පටන් ගන්නවා. ඇගේ ජීවිතේ අවසන් වෙන්න ඒ දේ හේතුවක් වෙයි කියලා ඇය යන්තම්වත් එදා දැනගෙන හිටියේ නෑ. ටනිල් බණ්ඩාර හෙවත් බණ්ඩා කියන්නේ අංගොඩ ලොක්කගේ සමීප හිතවතේ. ටනිල් නිරන්තරයෙන් මේ රූපලාවන්‍යාගාරයට රිංගන්න පටන් ගන්නවා. මත් වතුර බොන අයට කතා පවත්වන අයට ඉන් එහා මිනි මරණ පාතාල සමාජිකයන්ට හොඳම තෝතැන්න උනේ මේ රූපලාවන්‍යාගාරයේ. ඒ එක මොහොතක දමිත් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඉන් අනතුරුව ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. දමිත්ව අත්අඩංගුවට ගත්තට පස්සේ සඳුනි බන්ධනාගාර නිලධාරියෙක් එක්ක ආයමත් අනියම් ඇසුරක වෙලෙනවා. මේ දේ දැනගත් දමිත් කෝපයෙන් ඇයට කඩාපනින්න පටන් අරන් තියෙනවා. මේ සිදුවීම නිසා දමිත් සහ සඳුනි අතරේ බහින් බස්වීමකුත් ඇති වෙනවා. සඳුනි ඇයවත් නොදැන පාතාලයන්ගේ සෙල්ලමක් බවට පත් වෙන්නේ ඉන් පසුවයි. ඇයට විෂපෝන පාතාලයන් ඇයව සිය කුලී ඝාතනවලට හවුල් කරගන්න පටන් ගන්නවා. සමයන්ගේ කෙරුම්වලදී ඇය එසේ පෙරමුණ ගත්ත වගේම වතාවක් බණ්ඩා ඝාතනය කරන්නෙත් ඇගේ උදව් උපකාර ඇතුවයි. රූපලාවන්‍යාගාරයට පැමිණි බණ්ඩාව උපක්‍රමශීලීව ඇය රඳවගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි ඇය දුරකථන ඇමතුමකුත් දීලා තිබුණා. බණ්ඩා ඇවිත් ඉන්නවා. මිනිහට පේෂල් එකක් දාලා තියෙන්නේ. ඇස් දෙක වැහෙන්න පිපිඤ්ඤා පෙති දෙකකුත් දාලා තියෙන්නේ. දැන් ආවොත් ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. මේ තමයි ඇය ලබහතුන් දුරකථන ඇමතුම. කෙසේ හෝ වේවා බණ්ඩා ඝාතනය නිසාම සඳුනිටත් අත්අඩංගුවට පත් වෙන්න සිදුවෙනවා. ඇයව මුදාහරින්නේ දැඩි ඇපකොන්දේසි මතයි. සඳුනිගෙන් පලිගැනීමට මාන බලමින් හිටපු අංගොඩ ලොක්කා ඇතුළු කල්ලිය ඇගේ රූපලාවන්‍යාගාරය සුණු විසුණු කරනවා. කුලි මැරයන් හා වාසය කරමින් වෙනස්ම ජීවිතයක් ගත කරමින් හිටපු සඳුනි මහරාත්‍රියක ඝාතනය වෙනවා. කුලි ඝාතකයින් පිරිසක් ඇයට මේ විදිහට දිවි අහිමි කර තිබුණේ වෙඩි ප්‍රහාර 13ක් එල්ල කරමින්. සඳුනිගේ කතාව අවසන් වෙන්නේ එතනින්. ක්ලබ්වසන්තගේ මේ ඝාතනයත් සමග සඳුනිගේ ඝාතනයත් නැවත සමාජයේ කතාබහක් ඇති කරන්න පටන් ගන්නවා. සත්‍ය වශයෙන්ම ක්ලබ්වසන්තට මේ වෙඩි තැබීම සිදු කළේ කවුද? ඒ මොන හේතුවකටද? මේ වෙඩි තැබීම පිටුපස ඉන්නේ පාතාලයන්ද නැත්නම් ඒක පුද්ගලික කෝන්තරයක්ද? සමහර විට බොහොම ඉක්මනින් මේ කතාවේ ඇත්ත නැත්ත බොහෝ දෙනෙක්ට දැන කියා ගන්න පුළුවන් වෙයි.